කම්හලෙන් පිට වූ ඉගසම ඔහු සාක්කුවේ සංගවාගෙන තිබූ සෙලියුල දුරකතනේ අතට ගත්තා. රුවන් උඹ කොහෙද මචං? කොහොමද උඹව පික් කරගන්න ඕනේ කියපන්. අපේ ෆැක්ටරි එක පාරේ වරේ. රයිට්. මම මේකේ රවුම් ගගහ හිටියේ මචං. එළ පාර. වරෙන්කෝ මං උඹට තව මරු පාරක් දෙන්නම්. ඔහු සිනාසෙමින් දුරකතනේ වසා දමා තිග සුසුමක් කෙළුවා. කොතනින් පටන් ගන්නද කියලායි ඔහු සිතුවේ. රුවන් විසින් පදවාගෙන ආ සසංකගේ කාර්යය ඔහු අද්දරටම කරලා රුවන් නැවැත්තුවා. ඔහුට එන්නට කියලා සසංක ඇමතුමක් දුන්නේ දැන් පැය භාගයකට පමණ පෙරයි. ඒත් රුවන් එන්නට ප්‍රමාද වූ නිසා සසංක දිගින් දිගටම පාගමනින් ඇවිදගෙන ආවා. අනේ මචං සෝරි, මට තාම හරියට කිරාව කරකව ගන්න තේරෙන්නේ නැහැ. ටොයියා වගේ ඉන්නකොට හූර ගන්නත් බයයිනි මචං. රුවන් වාහනයෙන් බෑලා ඇවිත් සසංකට බැන්දේ නැති ටික විතරයි. හරි බං නැගපන් ඉතින්. රුවන්ටම වාහනය පදවන්නට දීලා සසංක ඉදිරි අසුනට බර වුණා. උඹ ඈත එනකොට මං හිතුවේ කමල් ලද්දර ආරච්චි එනවා කියලා. අම්මපා මචං. සසංක අත මිටමලවලා රුවන්ගේ උරහිසට ගැහුවා. මිතුරා මේ ටාටු කතා කියන්නේ පමාවු නිසා කියලා සසංක දන්නවා. හරි හරි, ඕක හප්ප ගන්නතෝ පැදපන්. විහිළු නෙමේ සසා, උඹේ මූනේ මොකක් හරි පෙම් රැල්ලක් තියෙනවා. නිකම් මල්සරා පවන් සලාගෙන ගියා වගේ. සසංකට ලොකු හිනාවක් ගියා. ඒත් හිනාව මැදින් ඔහුට සිහි වුණේ කෙල්ලගේ මූණ. ඔයා රෝස මලක් පිච්ච මලක් අතර මැද තියෙන මලක් වගේ සසංකට හිතුණා. සසා උඹ කොහෙද ඉන්නේ? ආ මොකද උනේ? කොහෙට හරි යන්, මට උඹත් එක්ක කතා කරන්න ඕනේ. කොහෙ හරි කන තැනකට යන්කො මචං, මාර බඩගිනි. උඹ උදේට කෑවේ නැද්ද? කොහෙ උදේට කන්නද? කන්න ගන්නකොට වගේනේ උඹ කතා කළේ. යන් යන්, මන්නම් උදේට කාලා ඉන්නේ. මරු කිරිබත් පාරක් හම්බ වුණා නියම ලුණු මිරිසක් එක්ක. ඔහුගේ කටට ආයෙත් කෙලෙයිනුවා. දවසක ඇයට කියා තව ලුණු මිරිසක් හදාගන්න තරම් ඔහුට ආසාවක් ආවා. කොහොමත් දැන් නිවිඳා ඇගේ ගෙදර යනවනේ. මොකද්ද සසා උඹ මේ කරන්නේ? මෙහෙන් ෆැක්ටරියට පයින් යනවා. හවසට බස්වල එනවා. ඇයියේ? සසංක හිනා වුණා. මේක හැමදාම කරන්න බැරි බවත් ඔහු දන්නවා. යන් මං උඹට කියන්න. ඔහුගේ හිතේ පුංචි අවුලක් දැන් හටගෙන තියෙනවා. මෙතන ව්‍යාපාරයේ ප්‍රශ්නයකට අමතරව ඔහුගේ පෞද්ගලික ජීවිතයේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ රහස දිගටම රකින්නට අවශ්‍ය වන්නේ ඒ නිසයි. හෙට උදේට වෙනස්ම පෙනුමකින් ආයතනයේ ප්‍රධානියා ලෙස ඔහුට මේ දොරින් ඇතුල් වෙන්නට පුළුවන්. එසේ පැමිණ ඇයගෙන් දැනගත් ආයතනයේ බොහෝ වැරදි දවස් දෙක තුනක් තුල හදාගන්නට පටන් ගන්නටත් පුළුවන්. ඒත් එසේ එද්දීම මුලින්ම හමුවන්නේ වන්දනාව. ඇය බොහෝසේ දයාබර වූ අසංක රන්තරු කේක් ආයතනයේ අනාගත හිමිකරු බව දැනගත් විට ඇතිවන තත්ත්වය. සසංකගේ පපුව දැවිගෙන ගියා. අසරණ කෙල්ලට ඒ වගේ දෙයක් දරා ගන්නට බැහැ කියලා ඔහු දන්නවා. රුවන් සසංකව රැගෙන ගියේ රාජගිරියේ මැක්ඩොනල්ඩ් අවන්හලට. එහි එලිමහනේ දැමූ කුඩා රවුම් මේසයක දෙන්නා ඉඳගත්තා. උඹ මොනාද කන්නේ මචං? ආ සොරි සොරි, කිරිබත් කෑව කිව්ව නේද? මං නෙස්කැෆේ එකක් බොන්නම්, උඹ කාපා. රුවන් කෑම ගෙනෙන්නට ගිය පසු සසංක මොහොතක් දැස් පියාගෙන දිග සුසුමක් පිට කළා. ලංකාවට ආවාට පසු හිතට අලුතෙන් හැදුණු මේ කැවෙනා ගතිය මොකද්ද? එක තැනක රැඳෙන්නට බැරි, එක දෙයක් ගැන දිගටම හිතන්නට බැරි මේ නොසන්සුන් බව ඇති වූයේ කොහොමද? මචං කෝපි එක. රුවන් කන අතරතුර මොහොතක් සසංක දෙස බලා උන්නා.
ඔහු මොනවදෝ හිතේ හිර කරගෙන ඉන්නා බව රුවන් දන්නවා. ඒ රුවන්ගේ හිතේ ඔහු ගැන විශාල ගෞරවයක් තියෙනවා. ඒ නිසා සමහර දේවල් අහන්න රුවන් බයයි. මචං දිග සුසුමක් සමග සසංග මේසයට බර වුණා. මං ඇත්තටම උඹට කියන්න. මං ලොකු අවුලක පැටලිලා ඉන්නේ. සසංක එදා රන්තරු ආයතනයේ මුලින්ම මොහොතේ සිට හැම දෙයක්ම රුවන්ට කිව්වා. මට ඒ කෙල්ලව දැක්ක වෙලේ ඉඳලා මහා අමුත්තක් දැනෙනවා රුවන්. වසර ගණනාවක් විදේශයක ජීවත් වූ තම මිතුරා කෙල්ලෙකු ගැන මේ තරම් ලෝභකමකින් කතා කරයි කියලා රුවන් කවදාවත් හිතුවේ නැහැ. ඒත් මචං දැන් නුඹලගේ කේක් ෆැක්ටරි එකේ තත්ත්වය එච්චරම දරුණු නම් මං ඒකට බහින්නම ඕන. තව දවසක්වත් කල් අරින්න බෑ. කෙල්ල මට ගොඩක් දේවල් කිව්වා. ඒකි හරි කැක්කුමකින් මේක ගැන කතා කරන්නේ. වෙන කැක්කුමකුත් ඇති. රුවන්ගේ කතාවට සසංක ලැජ්ජාවෙන් බිම බලාගත්තා. ඒ කෙල්ල හරි අවංක පිරිසිදු කෙල්ලෙක් රුවන්. මං ගෑනු ආශ්‍රය කරලා නම් නෑ තමයි. ඒත් ගෑනු ගැන හොඳට දන්නවා. මල් කිව්වම කෙහෙල් මල් විතරක් නෙමෙයිනේ බං. පිච්ච මලුත් තියෙනවනේ. මට උදව් කරපන් රුවන්. සසංක එහෙම කියද්දි රුවන්ගේ අත එහෙමම ඔහුගේ අතමතට ආවා. අනේ මචං උඹට උදව් කරන එකත් මට මහලොකු දෙයක් නෙමෙයි. උඹ මට කොච්චර උදව් කරලා තියෙනවද? මට මචං මේකේ අයිතිකාරයා කියලා දැම්මම කියන්න බෑ. උඹට බයයි කෙල්ල බය වෙලා නේද? ඒකි දුප්පත් කෙල්ලේ හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔහුගේ සිතුවිලි ගැන රුවන් හොඳටම දන්නවා. ආශ්‍රය කරන්නට ඕනතරම් සල්ලිකාර මිතුරන් ඉදිද්දී සසංක තමා වැනි දුප්පත් මිතුරෙකු ආශ්‍රය කරන්නේත් ඒ උතුම් ගතිගුණ නිසයි. ඒ නිසා රුවන් ඔහුට පුදුමාකාර ලෙස ගෞරව කරා. දැන් මොකද කරන්නේ? උඹට ඔය රගපෑම දිගටම කරන්න බෑනි සසා. මේක හරි පුංචි රටක්. මට තේරෙනවා. මාත් කැමති නෑ මෙහෙම කරන්න. ඊටත් තරතරම් අවංක කෙල්ලෙක්ව රවට්ටන්න. හරි මොනා කරන්නද? දැන් මොකද්ද උඹේ ප්ලෑන් එක? සසංක දිග කෝපි උගුරක් බී රුවන් දෙස බලා වුණා. අද තාත්තා එක්ක කතා කරනවා. තාත්තා කොහොමත් ටික දවසක් මේ බිස්නස් එකෙන් ඈත් වෙලා ඉන්නේ. ඉන්දියාවේ යන්නත් තියෙනවා කිව්වා. ඊටත් අංකල්ට දැන් අමාරුයි සසා. ලෙඩත් වුණානේ. එහෙනම් මේක උඹ දන්නවා. නංගි කතා කළේ මට. උඹවත් බලපු එක කොච්චර දෙයක්ද? හරි මොකද්ද උඹ දැන් කරන්න හදන්නේ සසා? මං මචං දිගටම රන්තරු එකේ සේල්ස් බලනවා. තේරුණාද? උඹව මං තාත්තාට කියලා මේකේ මැනේජර් කෙනෙක් කරනවා. එකවරම ඔහු එසේ කියද්දි රුවන්ගේ ඇස්වල කඳුළු පිරුණා. අනේ සසා මේ මාව? ඔව් ඇයි? උඹ කොච්චර හොඳට ඉගෙන ගත්ත දක්ෂ කොල්ලෙක්ද? උඹට ඔය කරන රස්සාව හරියන්නේ නැහැ. උඹ මේක බාර ගන්න ඕනේ. මං ආසාවෙන් මේක බාර ගන්නවා සසා. සසංක මොහොතක් තම මිතුරාගේ දැස්වල වූ තෙතමනය දෙස බලා වුණා. ඔහු මිනිසුන්ගේ කඳුළු වලට ගොඩක් ආදරය කරන මිනිස්සෙක්. මං ටික දවසක් මෙහෙම ඉන්නම්. දැනටමත් මම මේ බිස්නස් එකේ ගොඩක් ප්‍රශ්න අඳුනගෙන තියෙන්නේ. ඇත්තටම මන්නම් අර කෙල්ලව අඳුරගත්තා. ඒ කෙල්ල මං කවුද කියලා නොදැන මට ඔක්කොම කිව්වා. මටත් හැබැයි බැන්නා. ඇයි? සර්ගේ පුතාලා රටවල් වලට වෙලා පිස්සු නටනවලු. තාත්තා දුක් විඳලා හදපු බිස්නස් එක ගැන පුතා හොයන්නෑලු. ඇත්තනේ බං. මං ආයෙත් මේව දාලා යන්නෑ රුවන්. එතකොට උඹ හෙට ඉඳලා වැඩ බාර ගන්නවා. උඹට සෑහෙන්න ප්‍රශ්නෙයි. මොනවා වුණත් උඹ මගේ තීරණේ දවස ගානේ ක්‍රියාත්මක කරනවා. තේරුණාද? ඔව්. එතනදී මම සසා නෙමෙයි අසංක. ඒ වගේම උඹ මං වෙනුවෙන් අර කෙල්ලවත් රැක ගන්න ඕන.
ඒ කෙල්ල ඔෆිස් එකේ තනි වෙලා ඉන්නේ. මට තේරෙනවා සසා. උඹ වෙනුවෙන් මට කරන්න බැරි මොනවද? රුවන් කිව්වේ ලොකු ආදරයකින්. ඔහුගේ හිතට ලොකු සැනසීමක් දැනුණා.